ආයිබෝන් ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ myHub.lk එකත් එක්ක මම මේ ඔයගලන්ට අරන් ආවේ FPS ක්‍රියේටර් එකේ තව අලුත් වීඩියෝ එකක්. ඉතින් මේක මම ගොඩ ඔයගොල්ලෝ ගොඩාක් අය අහනවා කොහොමද මේක ඉන්ස්ටෝල් කරන්නේ මේකේ සීරියල් වල අවුල් වෙනවා ඒවා මේවා කියකියේ. ඉතින් ඒකටත් එක්ක තමයි මම මේ කරන්න ඉන්නේ. ඒක තනින් ඉඳන් ඇඩ්වාන්ස් දේවල් දක්වා යන්න ඉන්නවා. මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. ඉතින් අපි ඉස්සලා බලමු මේක ඉන්ස්ටෝල් කරන හැටි. අතර මම මේවා ගැන කලින් වීඩියෝ සීරීස් එකේම කියලා තිනවා ගේම් එක හදා ගන්න තැන දක්වා මම මේකෙත් ටග් ගාලා ඔයගාට එක්ස්ප්ලেইন කරන්නම්. මොකද මටත් මම මේකේ දැන් මගේ කම්පියුටර් එක මේක ඉන්ස්ටෝල් කරලා නැති හින්දා දැන් ඔයගාට නෙක්ස්ට් කාඩ් පස්සේ මෙතන නම දෙන්න තියෙනවා. ඊට පස්සේ මේක FPS ක්‍රියේටර් වර්ෂන් එකේ මෙෂර් වෙන වෙනස් වෙනවා. සමහර FPS ක්‍රියේටර්ස් වලට ඕනි නෑ සීරියල් එකක්. දැන් මේ මම ඩවුන්ලෝඩ් කරපේක නම් සීරියල් එකක් ඕනේ. මෙන්න මේ සීරියල් එක. මේක තමයි ගොඩක් වෙලාවට සීරියල් එකක් ඉල්ලුවොත් ඔයගලන්ට දෙන්න තියෙන්නේ. මේක ඔයගොල්ලෝ මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා බලන්න. කමෙන්ට්ස් වලින් අහන්න එපා. හැබැයි ඔයගොල්ලෝ මම කොච්චර ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න කිව්වත් ආයේ කමෙන්ට් එකකින් අහනවා මොකද්ද මොකද්ද කියලා. ඔන්න ඉතින් සීරියල් එක ටයිප් කරා, නෙක්ස්ට් කරා. එතනින් බස් එක ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉන්ස්ටෝල් වෙනකම් අපි බලමු අනිත් දේවල් මොනවද කියලා. ඉතින් FPS ක්‍රියේටර් එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ මොඩල් පැක්ස් කියලා තියෙනවා. මේක අතරම FPS ක්‍රියේටර් කියන්නේ හරි ලේසියෙන් ඔයාලට ගේම් හදා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මේකෙදි අපිට මේක දැන් ඉන්ස්ටෝල් කරනකොට බේසික්ම මොඩල් පැක්ස් ටිකක් දෙනවා. නිකන් World War 2 කියලා පොඩි පොඩි ලෝක යුද්ධ, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ තුවක්කු ටිකක් සහ සෝජර්ස් ටිකක් ඉන්න ටිකක්. ඉතින් ඕගලන්ට ඊට අමතරව පුළුවන් මොඩල් පැක්ස් ඩවුන්ලෝඩ් කරගන්න. මේව අතරම මම ටොරන් ඩවුන්ලෝඩ් කරන හැටි ඔයගලට උගන්වලා තිනවා. ඔයගොල්ලෝ ඒක සර්ච් කරලා බලන්න YouTube එකේ myHub.lk ටොරන් ඩවුන්ලෝඩ් කියලා. එතකොට ඔයගොල්ලෝ හරියට කොහොමද පාස්වර්ඩ් නැති ටොරන්ටක් හරියට කමෙන්ට්ස් කරලා ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා මම ඒක පැහැදිලි කරලා තිනවා. ඉතින් ඒකේ ඔයගලන්ට පුළුවන් මේ වගේ මොඩල් පැක්ස් ගන්න. එතකොට ඔයගලන්ට එක එක කැරක්ටර්ස් තව වැඩි කර ගන්න පුළුවන්. සිය ගාණක් ගන්න පුළුවන් ගස්, ගෙවල්, ආරාමේවා. ඉතින් මේක මට මතක දෙන්න මොඩල් පැක් සාමාන්‍යයෙන් එනවා 50 ගාණක් හරි 60 ගාණක් හරි තියෙනවා දැන්ට. ඒවත් අර වගේ තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. සීරියල් එකක් තියෙනවා. අර සීරියල් එකමයි සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඉතින් රීනේම් එක බුණා. ගිගාබයිට් 1.2ක තියෙන සමහර අය කියනවා මම මේවා දැම්මට පස්සේ මේවා අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් එහෙම අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට ඒවා ටොරන්ට් වලින් ඊට වඩා ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එක තමා කියන්න තියෙන දැන් ඔන්න දැන් ඉන්ස්ටෝල් කරන එක ගැන. ඉතින් ඊට පස්සේ ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි ගේම් එක බිල් කරගන්නේ කොහොමද කියලා. ඔගන්න ගේම් එක බිල් කරගන්න බැරි වෙන්නේ ගොඩක් කරාට ඕගොල්ලෝ මේක ට්‍රයල් වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරත් මේකේ අර මං කිව්වා වගේ ටොරන්ට් වලින් ෆුල් වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගත්තොත් ඕගලන්ට පුළුවන් මේක අතරම බිල්ඩ් කියලා ඔප්ෂන් එක එන්නේ ෆුල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරත් විතරයි. ඉතින් මම ඒකටත් අතරම ඒකේ ලින්ක් එක මට දාන්න වෙන්නේ නැහැ. මොකද මේක YouTube එකේ ඉඳන් YouTube එකේ ඔයගේ දේවල් දාන්න තහනම්. ඒකෙන් ඉඳන් මම ගොඩක් වෙලාවට ඔයගලන්ට URL එක ෂෝට් කරලා දාන්නම්. එතකොට මං හිතන්නේ ප්‍රශ්න නැතුව අපි බලමු. ප්‍රශ්නයක් වුණොත් මම ඒක අයින් කරනම්. එහෙම වුණොත් කොහොමදත් අපේ gaming group එකේ ඒව තියෙනවා. ඔගලන්ට ගන්න පුළුවන්. ඉතින් ප්ලේ ස්ටාර්ට් එක දා ගන්න ඔගලන්ට. මම මේ නිකන් මම මේ ගේම් එක හදන හැටි නම් මුලින් ඉඳන් මුගනලා තියෙනවා. ඒනකොට මම මේකේ මේ ගේම් එක බිල්ඩ් කරන හැටි පෙන්වන්න ඕනේ. හින්දා මේක මේ ඔගලන්ට මේ වීඩියෝ එක ගේන්නේ. අපි මක්කාරි ගේකුත් දාගමු මෙහෙම. ඊට පස්සේ අපි ගේ ඇතුලේ දාගමු මාකස් වලින් වින් සෝන් එකක්. ඔන්න ඔහම. ඊට පස්සේ අපි දැන් මෙතන තියෙන බිල්ඩ් ගේම් කියලා සමහර අයගේ මේ බිල්ඩ් ගේම් ඔප්ෂන් එක නැහැ කියලා මම අර කලින් කිව්වා වගේ බිල්ඩ් ගේම් ඔප්ෂන් එක නැත්තේ ඕගලන්ගේ අතරම් ෆුල් වර්ෂන් එක නෙමෙයි නම් තමයි. ඉතින් අපි මේ බිල්ඩ් කියන එකට ගියා. එතනින් පස්සේ ඕගලන් තියෙනවා ගේම් එකේ ප්‍රොජෙක්ට් සෙටින්ග්ස්, ලෙවල් සෙටින්ග්ස්, ටෙක්චර්ස්, ඇරීනා, විල් සෙටින්ග්ස් කියලා මම මේ ටිකත් ඕගලන්ට ටටක් ගාලා ලේසින්ම කියාගෙන යන්නම්. ලේසින්ම ඉක්මනට කියාගෙන යන්නම් මේ ගැන පැහැදිලි කරලා ඇති මං කලින්. ඉතින් මේවල තියෙනවා මේ පළවෙනි එක ගත්තම මේ තියෙන ප්‍රොජෙක්ට් එකේ නම, ඒ කියන්නේ ඔයගලන් මොකද්ද කියලා මෙතන ඔයගල ප්‍රොජෙක්ට් එක සේව් කරපේක නම ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා කී කන්ට්‍රෝල්ස් ටික ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඉස්සරහට යන්න මොකද්ද ක්ලික් කරන්න ඕනේ, ඒ වගේ දේවල්. ඒවා අපිට කරන්න තියෙන්නේ දැන් මූව් ෆෝවර්ඩ් එක අපිට වෙනස් කරන්න ඕන නම් ඒක උඩ ඩබල් ක්ලික් කරලා අපිට ඕනේ කී එක ඔබන්න තියෙන මේ වගේ. එතකොට මූව් ෆෝවර්ඩ්, මූව් බෑක්වර්ඩ්, ලෙෆ්ට් රයිට් ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වෙපන් ස්ලොට් එකක්. ඔයගලන්ට මෙතන පුළුවන් වෙපන් එක ඔයගලන්ට ඕනි කොයිකද කියලා ඇලෝකේට් කරගන්න. ඒ කියන්නේ කී 1 කැබුවම ඔයගලට මොකක්ද දෙන්න ඕනි, කී 2 කැබුවම මොකක්ද දෙන්න ඕනි, මේ වගේ දේවල් ඔයගන්ට මෙතනින් ඔයගන්ට ඕනි ගන්නක තෝරන්න පුළුවන්. උස්සී එකද, එතකොට MP40ද, Colt 45 එකද, .45 එකද, ඒ වගේ දේවල් ඔයගන්ට තෝරන්න පුළුවන්.
ඉතින් ඒක ගේම් එකේ ගන්න එක හම් වුණොත් සහ ඒගොල්ලෝ එතකොට ඒ කී එක එබුවොත් ඒගොල්ලන්ට පුළුවන් ඒ වෙපන් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ තියෙනවා ලෙවල් සෙටින්ග්ස් කියලා. එතකොට ඊට පස්සේ තියෙනවා ටයිටල් ස්ක්‍රීන් එක, ග්ලෝබල් ස්ක්‍රිප්ට් එක, ගේම් ඕවර්, ගේම් කම්ප්ලීට් මේ වගේ දේවල් ටික. මෙතන තියෙනවා ඔයගාට ලිස්ට් ඔෆ් ලෙවල්ස් ටික, ලෙවල්ස් දා ගන්න පුළුවන්. අපි දැන් ටක් ගාලා බලමු ටයිටල් ස්ක්‍රීන් කියන්නේ මොකද්ද කියලා. ඔයගාට මෙතනින් පුළුවන් එඩිට් කරගන්න. මේක මේ පොඩි ටෙක්ස්ට් FPI කියන්නේ ඔයගාට නෝට් පෑඩ් එකෙන් එඩිට් කරගන්න පුළුවන් ස්ක්‍රිප්ට් ෆයිල් එකක්. මෙතන ඔයගලන්ට ඒක එඩිට් කියාට පස්සේ ඔයගන්න පුළුවන් මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න. ඒ කියන්නේ ඔයගලන්ට ඕනි බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා ඔයගලන්ට මෙතනින් තෝරන්න පුළුවන්. මේ තියෙනවා එක එක බෑග්ග්‍රවුන්ඩ්ස්. ඉතින් ඔයගලන්ට කස්ටම් ඒවා දාන්න ඕන නම් අපි හිතමු ඔයගලන්ගේ නම තියෙන මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න ඕන නම් ඔයගලන්ට ඒක ෆොටෝෂොප් වලින් වගේ හරි පවර්පොයින්ට් වලින් හරි ඩිසයින් කරලා මම උඟක් ඉස්සර අතරම ෆොටෝෂොප් දන්නේ ළඟදි ඉස්සර මම ඔපරේෂන් වන්නේ වන් ගේම් එකක් ඩිසයින් කරලා තියෙන පවර්පොයින්ට් එකට ඇඩ් කරලා තමයි ගොඩක් ඒවා ඩිසයින් කරගත්තේ. ඉතින් ඔයගලන්ට ඕනම් පවර්පොයින්ට් එකෙන් හරි ෆොටෝෂොප් හරි ඔයගන්න කැමති එක භාවිතා කරලා මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මියුසික් එක. මෙතන තියෙන්නේ ටයිටල් එකේ යන මාකාරි වේවියක් ඔගන්න සිංහලෙන් අපි හිතමු ජාතික ගීය දාන්න ඕනේ කියලා සිංහල මාකාරි ගේම් එකක් හදලා එහෙම වුණත් ඔයගන්ට ඒක දාන්න පුළුවන් මෙතන. ඊසෙ පොයින්ට් එක නම් ඉතින් ඔයගොල්ලෝ පොඩ ඇඩ්වාන්ස් තැනකට ගියාට පස්සේ ඒක වෙනස් කරන්න බලන්න. මෙතන පොයින්ට් එක තියෙන්නේ හෙඩ ඉමේජ් එක තියෙනවා. අපි බලමු හෙඩ ඉමේජස් මොනවද තියෙන්නේ කියලා. නිව් ගේම් වගේ දේවල් ගැන. එතකොට එහෙම නැත්නම් ගේම් එකේ නම. එතකොට මෙතන ඔයගොල්ලෝ තියෙනවා මේ තියෙන්නේ නිව් ගේම් බටන්. දැන් මෙතනින් ඔයගලන්ට පුළුවන් දැන් මෙතන අපි ගියාට පස්සේ මේක ලුක් කරලා පේනවා නම් එක්ස්ට්‍රා ලාර්ජ් අයිකන්ස් දාලා හරි මේ තියෙන එක්සිට් ගේම්. එතකොට ගේම් කම්ප්ලීට්. එතකොට ගේම් මෙනියු ඒ වගේ දේවල් ලෝඩින් කියන එක, නිව් ගේම් කියන එක, මේ වගේ දේවල් රිටර්න් ටු ගේම්, මේ වගේ බටන්ස් ඔයගොල්ලෝ වෙනම ඩිසයින් කරගන්න ෆොටෝෂොප් හරි පවර්පොයින්ට් හරි භාවිතා කරලා ඔයගොල්ලෝ ෆොටෝෂොප් වගේ දේවල් ඉගෙන ගන්න ඕන. ඔයගොල්ලෝ පුළුවන් සර්ච් කරලා බලන්න YouTube එකේම how to editor මාක් කර කියලා. ඉතින් එහෙම නැත්නම් මුකුත්ම දන්නත් නම් ඔයගොල්ලන්ට පුළුවන් පවර්පොයින්ට් එකට මේක ඕපන් කරලා පවර්පොයින්ට් එකෙන් හරි මෙතනින් එන්නේ ඒක වෙනම ගන්න ඕනි අතරම මෙතන එන්නේ සිලෙක්ට් කරන විතරයි. මෙතන ඔයගොල්ලෝ මේ ලොකේෂන් එකට ගියාට පස්සේ ඔයගන්න පුළුවන් රයිට් ක්ලික් කරලා පවර් පොයින්ට් එකෙන් ඕපන් කරගන්න. අපි බලමු කොපි කරලා ඩෙස්ක්ටොප් එකට දාලා එතනින් ඔන් කරන්න. ඕපන් විත් ගියා. ඕපන් විත් යනවා නේ කෙලිම පවර් පොයින්ට් එකක්. නෑ පවර් පොයින්ට් මේ සෝරි පේන්ට්. මේක තියෙන අතරම DDS image එක මට තිතින් මේක යන ගමන් අතරමැදි තමයි මතක් වෙන්නේ. අපි බලමු ටයිම් එක කොහොමද කියලා විනාඩි 8යි. DDS image එක අතරම මෙතනින් එන්නේ ඒව අතරම ඔයගලන්ට ඕපන් කරගන්න බෑ. පේන්ට් එක භාවිතා කරලා මටත් ඒක අතරම අමතකුණා. මම DDS ඕපන් කරන්නට ඔයගලන්ට කියලා දෙන්නම්. මේක තියෙන්නේ මේ හැම එකම තියෙන .dds කියලා. ඔයාල මේ DDS කියන එක වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ extension on කරගන්න. ඔයගොල්ලෝ how to මොකක්ද view extension file extension වගේ එකක් Google කරාට පස්සේ ඔයගන්ට මේ .dds කියන එක ගන්න හැටි එයි. අපිට මේක JPG වගේ එකක් තිබුණා හෝ PNG වගේ තිබුණා ඕපන් කරගන්න තිබ්බා. එනවාට DDS අපිට අනිවාර්යෙන් ඕපන් කරගන්න වෙන්නේ. ෆොටෝෂොප් භාවිතා කරලා දැන් මෙතන නම් තියෙන ඔයගොල්ලෝ පේන ඇති JPG කියලා තියෙන අන්තිමට බෑග්ග්‍රවුන්ඩ් එක JPG කියලා. මේව අපිට අවුලක් නැහැ. මේව නම් අපිට ඕපන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව PowerPoint වලින් ඕපන් net කියලා. ඔයගොල්ලෝ PowerPoint හරි එහෙම නැත්නම් Paint හරි ඔයගලන්ට ඕන එකක් භාවිතා කරලා ඕපන් කරගන්න පුළුවන්. හරි මම මොකද ඕපන් කරලා තිබ්බේ title screen. හරි ඉතින් මෙතන තියෙනවා new game exit image එක ඒ වගේ දේවල් මෙතන ඔයගලන්ට select කරගන්න පුළුවන් ගේම් එකේ නම වගේ දේවල්. ඊට පස්සේ දෙනවා ග්ලෝබල් ස්ක්‍රිප්ට් එක තියෙනවා. මෙතනින් ඕගලන්ට මේකේ ග්ලෝබල් මියුසික් එක අර වගේ පොයින්ට් එක. එතකොට ඕගලන්ට මේකේ රෑ කොහොමද, මේකේ අහස තියෙන්න ඕනි කොහොමද, රෑ අහසද, හවසද, උදේද එහෙමද කියලා බලනවා. ෆෝග් එකක් ඒ කියන්නේ මීදුම ඇම්බියන්ස් ලෙවල් එක. ඒ වගේ අතරම ගොඩාක් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. ෆේඩ් අවුට් ඉමේජ්. එතකොට මෙතන තියෙනවා ලයිව්ස් ඉමේජ් කියලා තියෙනවා. මෙතනින් තියෙන්නේ ඕගලන්ට අපේ ඒ කියන්නේ ලයිෆ් එක පෙන්වන ඉමේජ් එක මොකද්ද කියලා මෙතනින් ඕගලන්ට පෙන්වන්න පුළුවන්. ඕගලන්ට කැමති එකක් සිංහ එක්ක හරි මොකක් හරි එකක් දාන්න පුළුවන්. ලංකා විදිහට දානවා නම් XY කියන්නේ ඔයගොල්ලෝ තින් දන්නවා ඇති ස්ක්‍රීන් එකේ
x සහ y අත ඒ කියන්නේ නිකන් අක්ෂාංශ දේශාංශ වගේ අපිට ඕනි කොතනද කියලා මේක ඔයගොල්ලෝ පොඩ පොඩ වෙනස් කරගෙන බලන්න ඕගන්ට ඕනි දැන. ඒත් ඒ වගේම තමයි ලයිව්ස් නියුමරික් කියන්නේ අපිට ඒ ලයිව්ස් වල තියෙන නියුමරික් ඒ කියන්නේ ෆොන්ට් එක කොහමද ඕනි කියලා හෙල්ත් ඉමේජ් එක තියෙනවා. එතකොට හෙල්ත් නියුමරික් එක තියෙනවා. ඇමෝ කොහොමද තියෙන ඇමෝ ඉමේජ් එක. එතකොට ඇමෝ නියුමරික් ඇමෝ වල අංකය. ඉතින් මේ වගේ ඔයගන්ට මේවා ඔක්කොම එකක් ගානේ ක්ලික් කරලා බලන්න ඔයගන්ට තේරෙයි. මෙනු අයිටම්ස් තියෙනවා මෙතන. කන්ටිනියු කරන්න කොහොමද ඒ වගේ දේවල් ඒ කියන්නේ වට ඕනි කරන මොනවද කියලා ඔය වගේ දේවල් එතන තියෙනවා. ගේම් ඕවර් වුණාම අර වගේම තමයි ගේම් ඕවර් ගේම් කම්ප්ලීට් ඒ වගේ හැම එකක්ම අපිට මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගලන්ට දැන් අර මල්ටි ලෙවල්ස් දාන හැට තමයි මේ තියෙන්නේ. ඕගලන්ට පුළුවන් දැන් එක ලෙවල් එකක් හදලා ඒක සේව් කරනවා. ඔන්න ලෙවල් 1 කියලා. ඊට පස්සේ ලෙවල් 2 හදලා ඒක සේව් කරනවා. ඒ වගේ කරලා ඕගලන්ට පුළුවන් මෙතන ඇඩ් ලියු ලෙවල් ගිහිල්ලා ඕගලන්ට මේ වගේ ඇඩ් කරගන්න අලුතෙන් ලෙවල්. ඊට පස්සේ ඕගලන්ට ඒකේ මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඇඩ් නිව් ලෙවල් ගිහිල්ලා ඊට පස්සේ ඔයගලන්ගේ අපි තුම ඔයගලන්ට මෙතනට ඕනි ආය ලෙවල් 4 කියලා මෙතනට ගියා ලෙවල් 4 තේරුවා. අපි තුම sci-fi 2 කියලා මෙතන අපිට ඕනි sci-fi 1 කියලා හිතමු. හරි ඒක තේරුවා. දැන් මේකල් තියෙන්නේ සිම්පල් කියන ලෙවල් එක යනවා. ඒ ලෙවල් එක වින් කරාම sci-fi 2 එකට යනවා. ඒක වින් කරාම sci-fi 1 එකට යනවා. ඊට පස්සේ මෙතන ලෝඩින් ස්ක්‍රීන් ඔයගලන්ට වෙන වෙනම වෙනස් කරගන්න පුළුවන්. ඒ ස්ක්‍රිප්ට් එක ඔයගලන්ට එඩිට් කරගන්න පුළුවන් මේ FBI කියන එකට. ඒකෙත් ගිහිල්ලා මේ වගේම තමයි ඔයගලන්ට පුළුවන්. එතනින් සර්ච් කරලා බලලා ඔයගලන්ට ඕනි බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක තෝරගන්න මොකද්ද ඕනි කියලා එඩිට් ලෝඩින් ස්ක්‍රීන් කියලා තියෙනවා. ඔයගන්න පේනවා ඇති මෙතන FBI එක එඩිට් කරන්න ඕන නැත්නම් මෙතනින්වත් පුළුවන්. එඩිට් ලෝඩින් ස්ක්‍රීන් ගියා. එතනින් වෙනස් කරා ඔයගලන්ට ඕනි ඒවා කොහොමද මොකද්ද ඕනි මියුසික් එක. ඊළඟ මියුසික් එකේ නිකුඹිය එකේ ඩඩ ඩඩ ඩා ගාලේ මොන්නම් ඒක දාන්න පුළුවන්. හරි ඒ ටික තමයි ඒ. ඊට පස්සේ බලමු ටෙක්ස්චර්ස්. මෙතන තියෙනවා ඔයගොල්ලෝ ලයිට් මැපින් සෙටින් එක කොහොමද ඔයගොල්ලන්ට ලයිට් මැපින් එක ඕනේ කියලා ලයිට්ස් කේ කියලා ලයිට් කොහොමද ඕනේ කියලා. ඒ වගේ තමයි ටෙක්ස්චර් ක්වොලිටි එක ඔයගොල්ලන්ට හයිද මීඩියම්ද මොනවා ලෝ වගේ කරලා බිල්ඩ් කරොත් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් පොඩි කම්පියුටර් එකක් ප්ලේ වෙන හදන්න. ඇරිනා ඇරිනා එක දැන් තාත ඇරිනා මේවා ඉතින් මල්ටිප්ලේ වගේ කරනවා නම් තමයි ගොඩක් කරට ඕනි මන් දන්න විදිහට නම් මම අත්තම කියලා නෑ ඇරිනා එක යූස් කරලා නෑ. ඔව් හරි මේ තියෙන දෑරින මොඩ allows you to create executable that will play as multiplayer deathmatch games. multiplayer games හදන්න ඕන තමයි මේක භාවිතා කරන්න තියෙන. මම නම් දැන්ට මේක මුකුත්ම බිට් කරලා නැහැ. ඒකෙන්ද මම ගැන වැඩි විස්තරයක් දන්න තියෙන. ඒක දැන්ට skip කරන්න. ඊට පස්සේ තියෙන build settings තියෙනවා. ඔයගලන්ට පුළුවන් game executable folder එකකට game එක කොතනද හැදෙන්න ඕන කියලා තෝරන්න. ඔයගලන්ට game එකේ නම දාලා මම කරේ folder එකක් හදාගන්න. ඊට පස්සේ එතන පුළුවන් මෙතන ඔයගලන්ගේ game එකේ නම දාන්න. අපි හිතමු දිල්ෂාන් ගේම් හරි මාකර එකක් දාන්න. ඊට පස්සේ ඔයගන්න පුළුවන් ෂේඩ් ඉෆෙක්ට් ඕනද ඔටෝමැටික් ෆ්ලෝ එකක් බිල්ඩ් වෙන්න ඕනද ඒ කියන්නේ ඈතර ඈතන වල ෆ්ලෝ එක බිල්ඩ් වෙන්න ඕනද ඒ වගේ දේවල් දාලා බිල්ඩ් ගේම් එක්සෙක්යුටබල් කියලා ක්ලික් කර ගමන් ගේම් එක බිල්ඩ් වෙන්න ගන්නවා. ඒකට ටිකක් වෙලා යයි. ඊට පස්සේ ගේම් එක බිල්ඩ් වෙයි. ඊට පස්සේ ඔයගලන්ට එතනට ගිහින් බලන්න පුළුවන්. අපි බලමු ගේම් එක බිල්ඩ් වෙයිද කියලා. මම කොතනද බිල්ඩ් වෙන්නේ දැම්මේ කියලා මතක නැහැ. චුට්ටක් වෙලා යයි ගේම් එක බිල්ඩ් වෙන්න. හරි ඒක බිල්ඩර් එකක් අපි බලමු DDS ෆයිල් ඕපන් කරගන්න කොහොමද කියලා. ඒකට ඕගලන්ට Photoshop තියෙන්න ඕනි. මගේ දැන්ට Photoshop CS3 ඉන්ස්ටෝල් කරලා තියෙනවා කියලා පේනවා. ඒක අතරම cracked version එකක් නෙමෙයි. ඒකද අපි බලමු මොකක් වෙයිද දන්නේ නැහැ. ඔයගොල්ලන්ට එතකොට ඒකත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි next කියලා බලමු. අතර මම ගොඩක් කලකට CS6 තමයි පාවිච්චි කරන්නේ. මේකේ මේ කම්පියුටර් එකේ ඔයගොල්ලෝ දන්නත් මම ගේම් වීඩියෝස් බලනවා නම් චින්තන පාවිච්චි කරනවා. එයා මම කරේ හින්දා CS3 ඉන්ස්ටෝල් කරලා ඇති. අපි දැන් බලමු. දැන් මේක ඔයගොල්ලන්ට තනින්නොත් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේක තියෙනවනේ .dds කියලා. ඔයගොල්ලන්ට ඒක එක්ස්ටෙන්ෂන් ඕන් කරගන්න හැටි ඕන නම් view ගියා. ඔප්ෂන් ගියා. eye view ගියා. මෙතනින් extension hide extension for known file types කියන එක ටික එක අයින් කරලා apply okay කරාම ඔයගන්ට පේනවා මෙතන මොකද්ද කියලා. මෙතන මෙන්න මෙතන .dds කියන එක පේන්න ගන්නවා. දැන් ඉතින් මේ dds file ඔයගොල්ලෝ දන්නවා ඇති open කරන්න බෑ සාමාන්‍යයෙන්. ඕන open කරලා බලන්න. එහෙම open වෙන්නේ නැහැ. අපි මෙතන try එකක් දාලා බලමු open වෙයිද කියලා. open desktop dds. හරි
could not complete your request because it is not right kind of document. ඒ කියන්නේ Photoshop එකෙන් කියනවා මේක open කරන්න බෑ මේ extension එකෙන් තියෙන file කියලා. එතකොට ගන්න තියෙන්නේ අපි Google එකට ගියා how to open .tds files from in Photoshop. Google search කර පස්සේ ඔන්න ඔයගලන්ට එනවා මේ FPS creator එකේ සමහරට ෆයිල් තමයි තියෙන ඇත්තට ගොඩක් ලාට game files වල මේව තමයි එන්නේ. මොකට වීඩියෝ එකක් එනවා කොහොමද මේක ඕපන් කරන්න කියලා. මම දැන්ට යන්නම් මේ දෙවෙනි result එකට. නුඩියා වල තියෙනවා. දෙවෙනි result එකේ developer.nvidia.com කියන එකේ තියෙනවා Photoshop එකෙන් කොහොමද ඕපන් කරන්න කියලා මේ ෆයිල්. එතන ඔයගල download කියන click කරන්න. මේක තියෙනවා ඔයගලගේ support කරන්න කොයි කොයි ඒවටද කියලා. Windows 64-bit තියෙන්නේ මෙගාබයිට් 17ක ෆයිල් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනි. එතකොට මේක තාතාව එක එක ඒවා තියෙනවා physics x maya world එක එක plugins මේ වගේ අතර මේ වගේ ෆයිල්ස් ඕපන් කරගන්න බැරුණාට ඕගොන් කන් තියෙන්නේ Google එකට ගියා ටයිප් කරා ටග් ගාලා එනවා කොහොමද කරන්න කියලා වීඩියෝ පවා එනවා උගන්ට ටෙක්ස්ට් වලින් තේරුම් ගන්න මාරන වීඩියෝ එක බලලම ඉගෙන ගන්න පුළුවන් මෙතන තියෙනවා package plugin for photoshop මෙන්න මේ ඔක්කොම වැඩ කියලා CS3 එකක් තියෙනවා හොඳලාට CS6 එකක් මේක වැඩ මෙන්න තියෙනවා ඉතින් ඔක වැඩ කරන හැටි ගැන පොඩි විස්තරයකුත් අපි මේක download කරනකන් යමු පොඩ slow එකේ download වෙන්නේ මේක ඉතින් FPS creator කියන්නේ ගොඩක් අතරම මේක අපි දැන් download කරගෙන අතරම bugs තියෙන pirated copy එකන්නේ. ඒකෙන්ද මේ වගේ errors වෙන්න පුළුවන්. ඒකෙන්ද හැම වෙලේම ඕගොල්ලෝ ඕගලන්ගේ level එක save කරන්න අමතක කරන්න එපා. වැඩක් කරු ගමන් ඒක save කරන්නේ චුට්ට හරි කමන්නේ. මම නම් ගොඩක් වෙලට level එකක් හදනකොට අපි හිතමු අපිට level එකක් හදන්න පය දෙකක් යනවා කියලා. මම folder එක නමක් දා ගන්නවා level 1 කියලා. ඊට පස්සේ ඒක save කරන්න පටන් ගන්නවා 1 කියලා save කරනවා. විනාඩි 5කින් 2 කියලා save කරනවා. මේ එකම level එක තමයි. තුන කියලා සේව් කරනවා. ඔය වගේ සේව් කළා. මොකද සමහර එක වෙලාවකට එන්න පුළුවන් මේ ලෙවල් එක ටෙස්ට් කරලා පස්සේ මේක ඔන්න මකර error එකක්. ඉතින් කලින් මේක වැඩ කරලා තියෙන පුළුවන්. එහෙම කරන් මම කරන වැඩේ එක විනාඩි 5කට ආයි පිටිපස්සට යනවා. ගිහිල්ලා ඒක පාවිච්චි කරලා බලනවා. ඒක මොකද අවුල කියලා හොයලා බලනවා. සමහර objects වැඩි වෙන්න පුළුවන්. එක එක errors නැහැ. ඒ වගේම තවට Google කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ කරන වැඩේ ඒ ලෙවල් එක පාවිච්චි කරනවා. ලෙවල් එකට හදගන්න අපි මෙතන යන් මේක open කරලා බලමු. I accept කරා මොනවටද දැන් accept කරන්නේ Windows user ලු email no thanks නෑ organization name එක ඕන්ලු myhub email මජා හරි product එක register වෙනවා online ද දැන් register වෙන්නේ මට ඒක අමතක වුණා අතරම බලමු මොකක් වෙයිද දැන්නේ සාමාන්‍ය මේ වගේ හොර වැඩ කරනකොට Hinted connection එක disable කරලා තියනවනේ අපි දැන් ටග් ගාලා disable කරමු. දැන්ටවත් පරක් වෙඩිත් දන්නේ. Disable. හරි. ඔන්න හරියට install වුණා. අපි ගත්ත plugin එක. Finish. දැන් අපි ආයෙ බලමු මේක open කරලා file open. ඔන්න DDS එක ආය ගන්න අපි බලමු එනවා restart කරලා Photoshop එක restart කරා could not complete your request because it is not right kind of document අපි බලමු ඇයි කියලා continue trial ඔකට මේ එතකොට live මේ වගේ ප්‍රශ්න ආම ඒවට මුණ දෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි අපි බලමු ඇයි එහෙම වුනේ කියලා. Photoshop එක හරි version එක could not complete your request. අපි බලමු image එක නැතුව වෙන මාකරයක් open කරලා desktop see hari fps creator fps fps
FPS එකේ නම මොකද්ද දන්නේ location එක හොයා ගන්න බැර නෝ ඔයගොල්ලෝ ගියා FPS create එකට ගියා properties බලුවා කොහොමද තියෙන්නේ the game creators කියලා තියෙනවා හරි the game creators FPS create files game core backdrops basics හරි තියෙන DDS ඔපන් වෙන්නේ අපි බලමු ඇයි කියලා හැම වෙන්නේ downloads කියා ඊට පස්සේ programs කියා photoshop plugin ආයෙ පාරක් අපි මේක install කරලා බලමු ඇයි කියලා already continue uninstall previous version so api I download ekata gehilla api athara internet connection ekak ayin kara api thana add karamu cs3 kiyala මේ මේගලන් ෂෝක් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා good mythical morning කියලා මේ කට්ටියගේ නම ඒකත් ඔයගොල්ලෝ YouTube ඉන්නවා නම් ගිහින් සර්ච් කරලා බලන්න මම ටග් ගාලා මේ වීඩියෝ එක තුළම වීඩියෝ එක බලන්නම් මොකද මට මේක කරගන්න බැරි වුණේ කියලා HD quality එකෙන් play වෙන්නේ වුණාට හරියට පේන්නේ නැහැ හරි plugins යා මේකට හැබැයි unlike වැඩි. අපි බලමු ඇයි කියලා මොකද්ද කියලා ප්‍රශ්නේ. ඒක open කරන්න බෑ කියනවා. ඒක හින්දා යා කරන වැඩි. Photoshop CS3 එකේ plugins කියන එකට යනවා. Plugins के file formats के निकट गिहिल ला या अन्य file लेके add करना हुआ हरे अभी तेरे को मैं try कर ला बालू निकट गया मोनो virus से काटे दान ने try कर ला बालू I think add fly के डालती है ना बोलना किया कर हम बकर करने इसे ओगलांट में वाके ओगलांट इन्हें प्रश्न है Google लेके ටයිප් කළා දැන් අපිට මට මතකයි මං කලින් නම් මේ වීඩියෝ එකෙන්ම තමයි මම ඩවුන්ලෝඩ් කරේ ප්‍රශ්නයක් නැතුව ඒක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඉන්ස්ටෝල් වුණා. ඉතින් ඕගලන්ටත් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. නැතර මේ මං කිව්වා වගේ තමයි කරන්න තියෙන්නේ. මොකද කියන්නේ bridges. ආහා. හරි verify. මොන බොරුවද දන්නේ මේ ඉන්නේ. get link download කරි මට ඕනි තැනට නෙමෙයි මං හිතන්නේ මේක ආවේ. ආයි ක්ලික් කරලා බලමු. ආ හරි ඔන්න ආවා. ඔහොම තමයි ඉතින් මේ ඇඩ් වලින් හම්බ කරගන්න කට්ටිය මාර විදිහට එක එක වැරදි ක්ලික් කරන තැන දාලා ඩවුන්ලෝඩ් එක එක ඒවා දාලා අපි වටේම යවලා තමයි අපිට ඕනි ෆයිල් එකට ගෙන්නගන්නේ. හරි එක්ස්ට්‍රැක්ට් කරමු. मैं कहता हूँ आए पार किसल कर दाम को नहीं नो थैंक्स ऑर्गेनाइजेशन ने कौन होगा अरे अभी आए पार के इंटरनेट डिसेबल करें मु डिसेबल अरे मैं कह लूँ मैं क्या क्यों है मैंने मैं फाइल लेकर फोटोशॉप पे के प्लगइन्स के ना फोल्डर के टक गिहिल्ला दान के रा सीए के प्रोग्राम फाइल्स चले Adobe product वाले Photoshop CS sorry plugins वाले file formats वाले ये हिला दामों आपी अरे
continue දැන් බලමු අපි ඕපන් වෙයිද කියලා close කරා මේක අත් ඉන්ස්ටෝල් කරමුකෝ පවුනේ නැත්නම් හරි ආයෙ search කරා photoshop file open මොකක්ද දැක් අහනවා file open අන්න ඕපන් වුණා හරි ඒ කියන්නේ ඕගොල්ලෝ ඉස්සලම් මෙහෙමයි අර මං කියෝ plugin එකේ මට ඉස්සර වැඩ කරා මක් කර හේඳ හැබැයි මම පාවිච්චි කරේ CS6 එක සමහර විට මේකට දැන් CS3 එකට මක් කර හේතුවක් නිසා support නැතුව ඇති සමහර විට මේක register කරලා නැති හින්දා product එක ඒක add කරගන්න බැරි වෙලාවට මක් කර හේඳා එහෙම වුණාම ඔයගලන්ට ඒක දාලා ඒකත් හරියට නැත්නම් ඔයගලට අතරම ඊට කලින් මේක කරලා බලන්න ඒක මං හිතන්නේ ගොඩක් ලේසි වෙයි මෙන්න මේ file එක download කරලා බලන්න මං ඒක upload කරන්නම් මම බැරිලා හරි මට අප්ලෝඩ් කරන්න අමතකලා තිබ්බොත් ඔයගොල්ලෝ මට කමෙන්ට්ස් වලින් කියන්න අප්ලෝඩ් කළා නෑ අමතක වෙලා කියලා මොකද ගොඩක් කරාට මම මේ වීඩියෝ එක හදලා ගොඩ දවසකින් තමයි සමහර සතියකින් විතර තමයි මේක අප්ලෝඩ් කරන්නේ වීඩියෝ ලිස්ට් එකේ තියාගෙන ඉඳලා ඉතින් එහෙම වුණොත් බැරිලා හරි කියන්න මම පුළුවන් තරම් මේක අද දාන්න try කරන්න ඔයගොල්ලෝ හැම වෙලේම ඉල්ලන හින්දා ඉතින් ඔහොම තමයි මේ DDS ෆයිල් එක ඕපන් කරගන්නේ ඔයගොල්ලෝ ආය ආය පාරක් බාන්න කොහොමද කියලා කරන්නේ තේරුම් නැත්නම් එක පළවෙනි පාරෙන් පොඩ ඔන්න දැන් ඕගොල්ලෝ මම ඕපන් කරගත්තා return to game කියන බටන් එක. ඉතින් මේක මේ කළු පාට් එක නෙමෙයි. ඔයාලට තියෙන මෙන්න මේ හරිය ඔයගලන්ට Photoshop ගන්න Photoshop වැඩ ඇති මන්න ඇත්තම කියලා නම් එහෙම Photoshop දන්නේම නැති තරම්. ඔයගලන්ට මේකේ කන්ටිනි. මේක spot healing එකක් නේ. ඔක දිනා clone කියලා එකක් තියෙනවා. මෙන්න මේක. ඉතින් ඔයාලට පුළුවන් මේ හිමින් සරේ පොඩ පොඩ edit කරලා මේක ඔයගලන්ට ඕන් ටික මකාගෙන මෙහෙම මකලා ඕගලන්ට මෙතන සිංහලෙන් මේක ටයිප් කරගන්න ඕගලන්ට ඒකට භාවිතා කරන්න පුළුවන් හෙලකුරු පාවිච්චි කරන්න හෙලකුරු තමයි ගොඩක් කලාට ලේසි මේ තියෙන හෙලකුරු ඩිජිටල් සිංහල ඒක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයින් කරන්න හෙලකුරු එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් ටයිප් කරන්න මම ඒකට ටග් ගාලා ඔන්නම් ඔයාලට කියලා දෙන්න අප බලමු වීඩියෝ කොච්චර වෙලා ගිහිල්ලාද කියලා විනාඩි 27ක් ගිහින් දිනා වීඩියෝ එක හරි හෙලකරුවකට ගියා අපි බලමු පටන් ගන්න කියලා ටයිප් කරා මේක යුනිකෝඩ් ෆොන්ට් නෙමෙයි යුනිකෝඩ් ෆොන්ට් කරොත් ඔයගන්ට මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්න බෑ ඒකින්ද ඔයගොල්ලෝ ලෙගසි ෆොන්ට් කියන එක තෝරන්න ලෙගසි ටයිප් කරලා ඉවරලා කොපි ගියා කොපි කරා ඔයගලන්ට ඕනි තැනට ගියා ටෙක්ස් බොක්ස් එකක් දැම්මා පේස් කරා මේකේ ෆොන්ට් එක ඔන්න වගේ වෙනස් කරලා ඔයගන්න පුළුවන් ඊට පස්සේ මේක සේව් කරගන්න මේක ඊට වයිට් කලර් කරලා ඔයගොල්ලෝ ලස්සනට මේක එඩිට් කරගෙන ඔයගන්න පුළුවන් ඒක සේව් කරන්න පීස් දෙකක් විදිහට මේ DDS එකක් විදිහට මේ තියෙන අර එක්ස්ටෙන්ෂන් එකෙන් පස්සේ මෙතන DDS කියලා එකතු වෙලා තියෙයි මේක ගල්ලා ඔන්න සේව් කරා මේවා වැඩි මුකුත් ඔයගොල්ලෝ හිතන්න යන්න එපා මෙතන සේව් කෙන ක්ලික් කරන්න ඔයගොල්ලන්ට මෙතන එක එක ඔය ක්ලික් කර කර බලන්න පුළුවන් ඇල්ෆාබෙන්ඩින් ඒ වගේ දේවල් තියෙනවද කියලා ඒ කියන්නේ පිටිපස්සේ ට්‍රාන්ස්පරෙන්ස් එක එමු කොහොමද ඒ වගේ දේවල් එමු මොනත් ඕන ටැග් ගාලා මේක සේව් කරගන්න ඊට පස්සේ ඔන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඒක ඕපන් කරගන්න බෑ අතරම ෆොටෝෂොප් එකෙන් තව ඕපන් කරන්න පුළුවන් අර වගේම බටන් එකක් ඔයගොල්ලන්ට පේයි ලොජ් ඇයිකන් ස්ථාමු එතකොට මම සමහරට පේයි අර වගේම ට්‍රාන්ස්පරන්ට් මේ වගේ ඔකට පේන ඇති වටේ ගානට රවුම් වෙලා තියෙන අර කළු පාට ටික පේන නැහැ. ඉතින් මේ වගේ ඔකට බටන් එක හදාන්න පුළුවන්. ඊට පස්සේ ඔකට තියෙන්නේ ඒක අර අතන අපි ඉස්සෙල්ලා එඩිට් කරපු තැනක් තියෙන්නේ. නැත්නම් මේ ගේම් එකේ බග් එකක් ඉඳලා මේ සොෆ්ට්වෙයාර් එකේ බග් එකක් ඉඳලා හිර වෙලා තියෙන්නේ. අපි ආයේ රීස්ටාර්ට් කරලා බලමු. FPS creator in task एंड उन्न पुलवा अत्र कंप्यूटर रीस्टार्ट कल बेक खीर तीन पेनी हर उन्दुना अभी आई बार ओपन कर दूल्लो एडिट कर तगाल अरे फाइल बिल्ड किया लेवल सेटिंग्स किया
අපි ටයිටල් පේජ් එකට ගියා එක්සිට් ගේම් කියන කෙනෙක් ඔයගොල්ලෝ එඩිට් කරගත්ත එක්සිට් ගේම් එක සීනෙක් සිලෙක්ට් කරා අපි අපේ ෆයිල් එක සේව් කරගත්තන්ට ගියා අපි මේ මෙන්න එකනේ කොපි කරගත්ත සිංගන පටන් ගන්න කියලා ඒක සිලෙක්ට් කරා ඕනම් ගන්න ප්‍රිවියු කරලා බලන්න පුළුවන් ප්‍රිවියු කරලා බලමු return to game බලමු මකර බග් එකක් හින්දා error එකක් හින්දා පෙනුන්නේ ඒකේ ඇතරම අපිට තියෙන size එක නෙමෙයි තිබ්බේ බලමු මේක menu items නෙමෙයි global script එකෙන් බලමු මෙතනින් බලමු ඔව් මේ වෙලාවේ මට ඇතරම ක්ලික් කරගෙන බර වෙන එක තමයි දක්න ලැබෙන්නේ හරි අපි තියෙන ඔක්කොම ටික වෙනස් කරලා බලමු ඇයි කියලා හැමෝනේ DDS image අතම ගෙනවන මට දැන් මතක නෑ කරන හැටි බටන් එක වෙනස් කරන්න මෙහෙමයි කියලා මතකයි arts lives අපි තියෙන ඔක්කොම දාලා බලමුකෝ එතකොට අනිවාර්යෙන් එන්න බෑ කොතනක හරි හරි ඕකේ කරා සමට ඕකේ කරපු නැති හින්දාත් දන්නේ නැහැ ප්‍රිවියු එකේදී ආවෙ නැත්තේ අක්ක මේක ස්ටක් වෙනවා ටාස්ක් මැනේජර් ගියා fps create තේරුවා and task task basic project and task හරි. අනිත් කෙලලා ගිහලා error එකක් ඇයි ඊට පස්සේ තමයි අපිට මේක exit කරන්න වෙන්නේ. game එකේ ඔයගන්න පේන්නේ නැද්ද game එකේ නෙමෙයි game software එකේ අතරම ගොඩාක් bugs තියෙනවා. අර මං කිව්වා වගේ හැම වෙලේම මේක save කර කර පාවිච්චි ගන්න නැත්නම් ජීවිතේ පාගෙනවා අතම කියනවනම් වැඩ කරගෙන යනකොට ආයෙ පාරක් අහ බලමු level settings title screen background එක අපි අපිට ඕන එක දැම්මා header image එක අපි ඉස්සලා බලමු edit නොකරපු එක දාලා මේකෙ මොකද්ද හේතුව කියලා හැම වෙන්න return to game okay කරා preview කරා හරි ඔන්න හොයාගත්ත මොකද්ද කියලා වල අපි return to game කියන එක දාන්න ඕනේ මේකේ original folder එක අසට game creators fps creator files game core එක අපි folder එක හදමු continue myHub.lk test කියලා මේක අස්සට අපි ෆයිල් එක දාමු අපි එඩිට් කරගත්ත එක හෙඩ් ඉමේජ් බෑක්ඩ්‍රොප්ස් ගේම් කෝ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් බැංක් හරි ලැන්ග්වේජ් බැංක් කියන එක අස්සේ තියෙන හොඳ දන්නේ අපි නිකමට දැන් මෙතන දාලා ටෙස්ට් කරලා බලමු මේක ඕකේ කරලා ආයෙ පාරක් යනකොට ෆයිල් එක එතන තියෙනවා නම් ඒ කියන්නේ අවුලක් නැහැ එතන නැත්නම් ඒ කියන්නේ මොකක් හරි අවුලක් තියෙනවා
හරි අවුලක් නැහැ වගේ සහ මෙතන ස්පේස් එකක් තියෙන්න ඕනිද දන්නේ අපි ඒකත් කොයිකටත් කියලා ෆික්ස් කරමු game co myHub.lk test test myHub කියලා දාමු continue හරි open කරා exit game එකටත් අපි ඒකම දාමු game co myHub.lk හරි ओके करा प्रीव्यू कर बलम अपे क्रैश ने पाकी ला प्रार्थना करने का मा මොකද වෙන්නේ මක් කරුණා segments හරි mark එකක් දැම්මා save කරලිමු ඕක save as desktop එකේම save කරමු test 1 හරි file will game level settings global menu items आप edit कर कंट गया game को myHub.lk के हरे select करा copy हमें ओकर में एकम फाइल लेकर दाना ऐसे कोटा कोमर में क्या इन्होंने हिंदा ओके करा හරි බිල් කියා ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදමු මේ පරත් බිල්ඩ් වෙන්නේ කියලා හිතාගෙන ටෙස්ට් කියලා ටයිප් කරා ඩෙස්ක්ටොප් ෆෝල්ඩරේ හැදිලා නැහැ අපි මේකට සේව් කරමු හරි ඔන්න ගේම් එක බිල්ඩ් වෙන්න ගන්නවා අනේ error එකක් නැන් එන්න එපා වීඩියෝ එක දික් වැඩිනවා එතකොට error සාම ඉතින් කරන්න තියෙන්නේ මං වගේ එක එක solution ඕගොල්ලෝ හොයන්න Google එක type කරනවා එක එක devil test කරනවා දාපු folder එක මාරු කරලා බලනවා සමහරලාට game එක ඇතුළම දැන් ඉස්සෙල්ලා මට තේරුම් ගන්න බැරි එකක් වුණා ඔයගොල්ලන්ට පේන්නේ නැති desktop එකේ තිබිලා DDS file එක කොච්චර open කරත් ගත්තේ නැහැ ඒ උනේ ඒක ඇත්තරම game co එකක තිබ්බ file එකක් ඉඳලා ඒක game co කියන folder අස්සම තියෙන්න ඕනුණා අපි බලමු ටෙස්ට් එකේ හැදිලා ඇති දාන ටෙස්ට් එක නෙමෙයි අපි හැදුවේ මෙන්න ෆෝල්ඩර් එකනේ හරි ටෙරරිස් ස්ට්‍රයික් කියලා තමයි නම දාලා තියෙන්නේ ප්ලේ කරලා බලමු තම රෙකෝඩ් වෙනවා අනේ ස්ටක් වෙන නම් එපා නිව් ගේම් අපි බලමු ලෙවල් එකවත් බිල්ඩ් වෙලාද කියලා සමහර සේව් වුණාද දන්නේ නැහැ हरि अति अंत उन्नति पटंग 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 मम ग्लोबल स्क्रिप्ट हदल दीन अनेक स्क्रिप्ट कदलना मेन पेज के हदलना ऐ थिंक पेन मैं रिटर्न गेम की पोडक रेड कल पटंग पटंगाने के ऐ थिंक उन्न होता मेक असर सिंह भागा पेन हम टेस्ट बलांडोनी दम अदाको पटंग मुका दिखिट की मैं करना एक्सिट नहीं एक्सिट टेक करने में हाँ हरी एक्सिट हरी उन्नो हमारे सिंह अलग गेम में का असर हो बागा ने मैं का खेल देना कुछ चरला गया दिखला बोलूँ हरी विनाडी तीस ना मैं क्या ना दें वीडियो कटा उन्न हमारे सिंह अलग का असर हो बागा ने इतने ये को मतलब माँ उगान टे दंग पुरी आइडिया करने थी කොහොමද මේක කරගන්නේ කියලා අපි බලමු FPS creator ගැන folder එක ඇස්සේ නැ අපි install කරපු තැනට ගිහලා උගන්න පුළුවන් ඕගලන්ට ඕනි එක search කරගන්න අපි බලමු game creators
FPS creator files game ko make asse ogalanta thiyenawa game ko name language bank english artwork make asse ogalanta thiyenawa ekeka screen arena game eke FBI files tika thiyena me ogalanta one widiyata edit karaganna puluwa ara atharin edit wenne e tika game ko kene kasse ogalanta thiyenawa me wage buttons tika thiyenawa ogala me 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 game ko hari naththan english language bank kiyana ekak asse hari kiyana folder e hadanna etakota oganta import karaganna puluwa oganta issala kalin peyenne nathi man desktop ekak adiwata ekak import unne naha kiyala me text thiyena ekak ewa open door press like e wage dewal thiyena me okkoma dds file dama thiyenne tga file uth thiyena dds file uth thiyena pickup ammo walata file thiyena අපි නිකන් ඕපන් කරලා බලමු picked up ammo. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් මේක මකල් දාලා උණ්ඩ ගත්තා කියලා ටයිප් කරලා ගේම් එක සිංහලට හරව ගන්න. ඔන්න ඉතින් ඕගොල්ලන්ට ගොඩ කාලෙක ඉඳන් බලා හිටිය දෙයක් තමයි මම ඔයගොල්ලන්ට මේක ඉගැන්නුවේ. සිංහලෙන් ගේම් එකක් හදාගන්න හැටි මම හිතනවා දැන් මෙතන ඉඳන් ඕගොල්ලන්ට ස්ටෙප්ස් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා සිංහල ගේම්ස් හදන්න එක එක ඔයගොල්ලෝ කැමති විදිහට පුළුවන් වෙයි කියලා ඔයගොම තමයි ඔයගොල්ලන්ට මේක තියෙන එක එක මේ හැම එකම ඔගල ක්ලික් කරලා බලන්න මොකද ගොඩක් දේවල් මාත් ඉගෙන ගත්ත මේ තියෙන දේවල් ක්ලික් කරලා බලලා Google එකේ සර්ච් කරලා එඩිට් කරලා එක එක දේවල් try කරලා තමයි ඕගොල්ලොත් එහෙම කරන්න මුකුත් දන්න දේවල් තියෙනවා නේ ඔයගොල්ලෝ කමෙන්ට්ස් වලින් අහන්න මම පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම ඒවට උත්තර දෙනවා ඒ වගේම තමයි මම වීඩියෝ එකෙන් හරි ඒවට reply එකක් දෙන්නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ එක එක අපේ කියන්නේ දැන් මිනිස්සු ඉන්නයි මිනිස්සුන්ගේ මූණ එඩිට් කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ගේ ඒවා දාන්න යාළුවන්ගේ මූණ දාලා හදා ගන්න අර වගේම තමයි DDS file තියෙන DDS file එක open කරගත්ත Photoshop එකෙන් අර වගේම Photoshop ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන නම් කලින් කිව්වා වගේම YouTube එක search කරලා බලන්න ඕන් තරම් තියෙනවා ට්‍යුටෝරියල් හරි වීඩියෝ ගැන ගොඩාක් දික් වෙනවා විනාඩි 40ක් ගිහින් තියෙනවා ඉතින් ඕගොල්ලෝ මේකතලා හිටියෙ myhub.lk එකත් එක්ක ඕගොල්ලෝ තාම මේ වගේ ගේම් එතකොට ගේම් හදන හැටි එතකොට ගේම් ප්ලේ කරන ඒවා එහෙම නැත්නම් ආඩියෝනෝ එක එක රොබෝලා හදන හැටි ඕනේ දැන් බලන්න ඕන ඕගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ channel එකෙන් ඔයාලට subscribe කරන්න තියෙන අපේ channel එකට අපේ ට්‍යුටෝර් සර්විස් එකත් සම්බන්ධයෙන් එතකොට අපේ වීඩියෝ ආපහු ගම ඔයාලට බලා ගන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු ඔයගලන්ට සුබ දවසක්